නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. තාම ඉතින් හදිසියන්නේ නැහැ අපි හරි වෙලාවට හරි කෙනෙක් දාගමු. දැනට වැඩේ කලබල වෙන්න දෙයක් නැහැ. අපිට දිනන්න ඕනේ දිනන කෙනා අපි හරි වෙලාවට දානවා. අමුතුමා දැන් මේ මම දන්න මම එක්සත් ජාතික පක්ෂනේ මම එක්සත් ජාතික පෙරමුණේ මට ඒක අදාළ දෙයක් නෙමෙයි මම ඉන්නේ සාමාන්‍ය පුද්ගලෙක් හැටියට විතරයි මට පක්ෂයක් නැහැ පාටක් නැහැ හැබැයි හරි පුද්ගලයත් එක්ක හරි වෙලාවට ඉන්නවා ඒක ඉතින් ඒගොල්ලන්ගේ පක්ෂයේ ප්‍රශ්නයක් නේ ඒක UNP එක ගැන UNP පක්ෂයේ තියෙන දේවල් ගැන මම කතා කරන එක සදාචාරාත්මක අයිතියක් මට නෑ ඉතින් ඒක හින්දා ඒක කතා නොකර යුතුයි ඒ පක්ෂයේ ප්‍රශ්න විසඳගෙන ඉන්න ඕනේ මම හැමදාම කියන එක දෙයක් එක්සත් ජාතික පක්ෂෙත් කඩාගන්නේ නැතුව සන්ධානය කඩාගන්නේ නැතුව આવොත් අනිවාර්යයෙන්ම ඊළඟ ඡන්දය අපි තාමත් ලේසියෙන් දිරනවා එච්චරයි මට කියන්න පුළුවන් හැමතුමා මේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේට ක්‍රීඩකයෝ සහභාගී වෙන්නේ නැහැ මේ පාකිස්තාන චෝදනා කරලා තිබුණා ඉන්දියාවේ IPL තරඟ නිසා මේ ක්‍රීඩකයෝ සහභාගී වෙන්නේ නැහැ කියලා මේ දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඔබතුමා දකින්න කොහොමද මේ රාජතාන්ත්‍රික සබඳතාවට ගැටුවක් ඇයිද නෑ මූලිකව රාජතාන්ත්‍රික ආරක්ෂාව අපිට ලැබලා දෙනවා නම් අනිවාර්යයෙන් මම හිතනවා අපේ ක්‍රිකට් පරිපාලනයත් රජයත් තීරණයක් ගන්න ඕනේ ක්‍රීඩකයන්ව වවන්න හැබැයි ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව හරි විදිහට තියෙන්න ඕනේ පෞගිය කාලේ වෙච්ච සිද්ධිය වුණේ ඒ හිටපු ක්‍රිකට් පරිපාලනය ආරක්ෂාව ගැන බැලපු නැති හින්දා. ඊට මාස ගානකට ඉස්සෙල්ලා මම හිටියා. මම ක්‍රිකට් පරිපාලනයේ සභාපති වෙලා හිටියා. අපි ආසියානු කුසලානයේ පැවැත්වුණා කිසිම ප්‍රශ්නයක් වුණා. නමුත් අවස්ථාවකට ගාමිණී ලෝකෝගේ කියන ඇමතිවරයාගේ කරපු වැරදි ක්‍රියාමාර්ගය හින්දා තමයි මේ ඔය බෝම්බ ප්‍රශ්නයක් අපිට ඇති වුණේ. නමුත් මම දකින දෙයක් තමයි රටක් හැටියට ඉන්දියාව පකිස්තානයේ මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තියෙන වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩකෝ මෙහැවිලා තරඟ වලට සෙල්ලම් කරලා අපේ රටේ ආරක්ෂාව තියනවා කියලා පෙන්වුවා. මේ වෙලාවේ අපිට පකිස්තානයට උදව් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව. ඒකට කරන්න බැරි වෙලා තියෙන්නේ ක්‍රිකට් අද පරිපාලනයේ කොන්දක් නැති පරිපාලනයක් තියෙන්නේ. ක්‍රීඩා ඇමතුමා මීට වඩා ඍජුව හිටියේ නැත්නම් මම හිතන්නේ ඉතින් මේ දැනට විනාශ වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව විතර ටිකටවත් විනාශ වෙනවා. එක පුද්ගලයෙක් කරන්නේ මේ අපි කතා කරන්නේ හොරකම් මූලික විදියට කරලා තියෙනවා. අපි දැක්කා මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව තියෙනවා අද වෙනකන් කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් මේක මේ කල්ලාදීමක් කරන්නේ. ඉතින් හොරු ආරක්ෂා කරන ආණ්ඩුවක්. ඒක ක්‍රීඩා ඇමතුමත් ඒකට වක් කියන්න ඕනේ දැන්. අපි ඒක හරි වෙලාවට කතා කරමු නේ.